රංජන් රාමනායක කියන්නේ අපේ සුපර්ස්ටාර්. සුපර්ස්ටාර් හිරේ දාලා අපිට මේ කර්මාන්ත කරගෙන යන්නත් බෑ. එහෙම එකුත් තියෙනවා. ඒ වගේම එතුමර දැන් සනීප නැහැ. නැකයිත් කොමඩක් කියලා තියෙනවා. කොමඩක් නොදී ඉන්න තරම් හරි අමාරුයි. කකුල් දෙක සනීප නැහැ. කකුල් දෙක කකුල දිනෙන්නේ උඩින් පැනලා චිත්‍රපටියක. බූට්ස් දාගෙන නිර්මාණ හොදට කරන්න. කාටවත් පයින් ගහලා නෙමෙයි. ඉතින් එතකොට මං දැක්ක තංගල් ස්පිරිතාලේ අරන් යනවා. ඒ ඩොක්ටර්ස්ලා වෙන කීලා තියෙන කමඩය පාවිච්චි කරන්න කියලා. ඉතාමත් ගරුත්වයෙන් ආදරයෙන් බැගෑපත්ලා සිටිනවා. මේ කාර්යය අපිට කරගන්න ද කල්යෙනි පොඩ්ඩක් හරි. එතකන් අඩු ගානේ කමඩ කළබා දෙන්න කියන ඉල්ලීම මං කරනවා. මොකද ඒක මානුෂිකයි. කොරෝනා වෙලින් දසදහස් ගාන මේ ලෝක මැරෙන වෙලාවේ අපි ඔක්කොම මැරෙන මිනිස්සු කියන එක අපි ඔක්කොම මත තියාගන්නත් ඕනේ. රංජන රාමනායක කියන්නේ මේ රටේ හුඟා දිනට ජීවත් වෙන්න ආදායම් මාර්ග හදපු මිනිස්සෙක්. සිනමා ශාල හිමියන්ට, නිෂ්පාදකවරුන්ට, ගොඩක් අයට, එයාගේ මූණ පෙන්නලා, ඇඟ පෙන්නලා, සැලහිප කටි ගොඩක් මේ රටේ ඉන්නවා. අදටත් කනවා බොනවා. ඒ නිසා දනුවන් දුන්න දැන් අරද කරා දනුවක් දෙන්න ඕනේ. ඒක අනිවාර්ය වෙන්න ඕනේ. ඒක තමයි නීතිගරු සමාජයේ හැටි. අපි හිතනවා අනිත් ඒවත් එහෙම වෙයි කියලා. මේ ආණ්ඩුව අපි ගෙන ආපු ආණ්ඩුව. මම අනුෂා සල්ලි අරන් නෙමෙයි දේශපාලනය කරේ මේ ආණ්ඩුවට. අතින් වේදන් කරගෙන රට වෙනුවේ. ඒ නිසා අපිට අයිතියක් යුතුකමක් තියෙනවා මේ ලාවේ. අපේ කලාකරුවෙක් වෙනුවෙන් අපිටත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න. අපි ජොබ් ඉල්ලලා නැහැ. තනතුරු අරන් නැහැ. සත් පහදක් ඉල්ලලත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. ඕනෙත් නැහැ. එකම ඉල්ලීමයි කරන්නේ මම. මට මගේ අයියා නිදාස් කරලා දෙන්න. පුළුවන් නම් ජනාධිපතිතුමනි, ඔබතුමයි ඡන්දෙන් පස්සේ ඔබතුමා කවදාකවත් හම්බෙන්නේ නැවිත් නෑ. මුකුත් ඉල්ලන්න. ඉල්ලන්නේ මෙච්චරයි. පුළුවන් නම් ඔබතුමා ලොකු පිනක් කරගත්තොත් මේක. මොකද එළි ඉන්නවනේ මිනිස්සේ. ඔබතුමාට බැයි නම් මේක කරන්න. අපිට කවුරුත් නෑ මේ වෙලාවේ. ඔබතුමා ඒ දේ කරයි කියලා ලොකු විශ්වාසයක් මට පෞද්ගලිකව තියෙනවා. ඒ එක්කම ඔබතුමා ඒ දේ කරනකොට රජයේ අනිකුත් නැති ඇමතිවරුත් ඒකට උදව් කරයි කියලා මං හිතනවා. කිසි කෙනෙක් වචනයක්වත් කතා නොකර අද ඕගොල්ලෝ ඔක්කොම යාළුවෝ. ඉතින් අමාරු වුණා මේ යාළුවා බේරගන්න. ඕගොල්ලෝ උදව් කරන්න. කලාකරුවෝ අපි හැමදාම එතුමත් එක්ක ඉන්නවා, රංජනයත් එක්ක ඉන්නවා. අපි ඔබතුමා හම්බෙන්න එනවා. නැවත වරක් ඉල්ලන මේ ඔක්කොම ඉල්ලුව වගේ ජනාධිපතිතුමනි මුකුත් ඉල්ලන්නේ. හෝල් සම්බන්ධයෙන් කතා කරන්නෙම නැහැ. සිනමා සම්බන්ධයෙන් කතා කරන්නෙම නැහැ. ඕන්නේ නැහැ. සිනමා ඕන්නේ නැහැ. අපිට රංජන් රාමනායක බදලා බේරලා දුන්නොත් අපි තනි සිනමාව හදාගන්නවා.